ගැස් සිලින්ඩරේ ගැස් සිලින්ඩර් වල මීටරයක් නැහැ අපිට බලා ගන්න රෙගුලේටින් බටීර් සම්බන්ධ වෙලා බටින් ලිපර් සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ දේ ගෙදර අපිට ඉතාමත් සරලව බලා ගන්න පුළුවන් කාරණාවක් තමයි මම කියලා දෙන්න හදන්නේ. එහෙනම් බලමු යාළුවනේ මේ සඳහා අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට අවශ්‍ය වෙන්නේ ගෑස් සිලින්ඩරයක් සහ උණු වතුර වීදුරුවක්. දැන් බලමු මේ උණු වතුර වීදුරුවෙන් කොහොමද මේ ගෑස් සිලින්ඩරේ ගෑස් මට්ටම බලාගන්නේ, සිලින්ඩරේ කොයි මට්ටමද තියෙන්නේ කියලා. අපි මුලින්ම කරන්නේ උණු වතුර වීදුරුව ගෑස් සිලින්ඩරේ මෙන්න මෙහෙම හාලනවා. අපි ඇඟිල්ල තියනවා ඒ ගෑස් සිලින්ඩරේට වතුර දාපු තැන ඉඳන් ඇඟිල්ල තියාන අපි මෙන්න මේ ආකාරයට පල්ලෙහාට ඇඟිල්ල ඇදගෙන යනවා ගෑස් සිලින්ඩරේ දිගේ. කොහොම යනකොට අපිට අතර තියෙන රස්නේ එක පාටම සීතල වෙන්න පටන් ගන්නවා. හැබැයි යාළුවනේ මේක වැඩි වෙලාවක් ගන්න එපා. ගෑස් සිලින්ඩරේට වතුර දාලා වැඩි වෙලාවක් ගත්තොත් එන්න මොකද ඒක ලෝහ පුස්තයක් නිසා අනිවාර්යෙන් ඉක්මනට නිමෙනවා. අපි මෙන්න මේ විදිහට ඇඟිල්ල ගනනලා තිබ්බහම මෙන්න මෙතන තමයි ගෑස් තියෙන්නේ. ඒ කියන්නේ ගෑස් තියෙන මට්ටම හරි ඉක්මනින් සිසිල් වෙනවා ස්ථානවලට වඩා. ගෑස් තියෙන මට්ටමින් පල්ලෙහා හැකි ඉක්මනින් සිසිල් වෙනවා. එහෙම නැත්නම් අපිට මෙතන කඩදාසි පටියක් හරි සෙදු පටියක් හරි තියලා බලන්න පුළුවන් කොතනද සීතල වෙන්නේ කියලා මනගන්න පුළුවන් එහෙම. එහෙමනම් යාළුවනේ අද ගෙනා පුංචි වීඩියෝ එකක්. එහෙමනම් වෙනදා වගේ මතක් කර සිටිනවා තවමත් how to make කොහොමද හදන්නේ YouTube channel එක subscribe කරලා නැති කට් ඉන්නවනම් subscribe කරන්න. අලුත්ම වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න මේ දකුණු පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට ඔබට notification එකක් එයි අලුත් වීඩියෝ එකක් දාපු ක්ෂණකින්. එහෙමනම් යාළුවනේ මං ගිහින් එන්න. ඔබට ජය වේවා.